ටෙක්කල් ටාස කරනවා අදත් පිළිගන්න ටෙක් 50 අපේ channel එකට මේනකොට ඔයා Facebook එකේ YouTube එකේ WhatsApp වල ගොඩක් දකින්න ඇති මේ WhatsApp ගැන විස්තරේ සමහර අය දන්නවා ඇති සම්පූර්ණයෙන්ම සමහර අය නොදන්නවා ඇති ඉතින් මේ දන්න නොදන්න ඔක්කොටම තමයි මේ වීඩියෝ එක ගේන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ හැමෝම පාවිච්චි කරන WhatsApp අයින් කරන්න ඒ වගේම වෙන app පාවිච්චි කරන්න ඇයි මේ මෙහෙම කියන්නේ WhatsApp හොඳ නැද්ද WhatsApp එක අපේ data hack කරනවද මේ හැමදේම ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු ඉතින් මේ ගැන දැනගන්න කලින් පල්ලෙති රතුපට subscribe button එක click කරන්න එතකොට තමයි ඉස්සරහට මේ වගේ videos ඔක්කොම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ WhatsApp කියන application එකේ ප්‍රසිද්ධිය ගැන මම ආයෙ කතා කරන්න දෙයක් නැහැ මේ වීඩියෝ එක බලන 99% දෙනාට අනිවාර්යයෙන්ම WhatsApp account එකක් ඇති 99 නෙමෙයි 100%කටම වගේ ඇති ඉතින් මේ WhatsApp තමයි මේ වෙනකොට ලෝකෙ වැඩිපුරම පාවිච්චි වෙන messaging app එක අඩුම ගානේ social media වල king වෙන Facebook ඒගොල්ලොන්ගෙම Facebook එකත් එක්ක connect වෙලා තියෙන messenger එකත් මේ තරම් ලොකු ප්‍රසිද්ධියක් දරන්නේ නැහැ ඉතින් WhatsApp තමයි මේනකොට තියෙන ලොකුම සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මාසයක ගත්තොත් බිලියන 2ක් වගේ යූසර්ස්ලා මේ මාසයක් ඇතුළත මේ ඇප් එක පාවිච්චි කරනවා. හරි WhatsApp ගැන අපි විශාලත්වය ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. WhatsApp ගැන හැමෝම දන්නවනේ. මොකද්ද මේ WhatsApp එකට වෙලා තියෙන්නේ? මොකද්ද මේ WhatsApp එක කරන්න යන්නේ? ඉතින් මොකද්ද මේකෙන් අපිට වෙන හානි? ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි හැමෝම දන්නවා මාක් සකර්බර්ග්ට අයිති Facebook ආයතනයට තමයි WhatsApp කියන ඇප්ලිකේෂන් එක දැන් අයිති. ඒගොල්ලෝ 2012 වසරේ ඩොලර් මිලියන එකට Instagram මිලදී ගන්නවා. ඊට පස්සේ 2014 දී ඩොලර් මිලියන 19කට WhatsApp සමාගමක් මිලදී ගන්නවා. කොහොම වුණත් WhatsApp මිලදී ගත්තී මාක් සකර්බර්ග් නම් සඳහන් කරේ මේ තියෙන, ඒ කියන්නේ WhatsApp පාවිච්චි ඒ කාලේ තිබ්බ ප්‍රයිවසි එක ඉදිරියටත් ඒ විදිහටම එයා පවත්වගෙන යනවා කියලා. කොහොම වුණත් 2016 වසරේදී WhatsApp එකට සහ Facebook එකට අලුත් feature එකක් හඳුන්වා දෙනවා Facebook එකත් එක්ක WhatsApp එකේ data share කරන්න. ඉතින් මේකට ලොකු ප්‍රශ්නයක් උන්නේ මේකත් අපි කැමති නම් විතරයි. කියන්නේ අපේ අවසරය මත විතරයි මේ data share වෙනවා. සමහර වෙලාවට මතක ඇති ඔයා Facebook එකට log වෙනකොට ඔයාගෙන් අහනවා WhatsApp data connect කරන්නද, ඔයාගේ contacts connect කරන්නද මෙහෙම. කොහොමනම් ඒක අපිට අනවශ්‍යයි නම් ඒක අපිට අමතන්න පුළුවන්. ඒ ගොඩක් අය මේක පාවිච්චි කරෙත් නැහැ ඇත්තරම. WhatsApp එක ගොඩක් වෙලාවට Facebook එකත් එක්ක disconnect කරලා තිබෙයි. මොකද numbers පිට යනවා. ඒ වගේම අපි කතා කරන දේවල් එළියට යනවා. මේකට ගොඩක් අය කැමති නැහැ. මේක WhatsApp කියන්නේ ගොඩක් privacy දෙයක්නේ. ඉතින් එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නේ අලුතෙන්? WhatsApp ලා එහෙම මොකුත් අපෙන් බලෙන් ගන්න නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ වුණාට මේ දින කිහිපයකට කලින් WhatsApp ලා අලුතෙන් ඒගොල්ලෝ terms and conditions අලුත් වෙනවා කියලා අපිට notification එකක් ආවා. ඕගොල්ලන්ට තේන්නේ නැති. සමහර විට ඔයගේ තාම ඇවිල්ලා නැති වෙලාවට update කරපු නැති නිසා. කොහොම වුණත් මේක agree කරපු අය ඉන්නවා disagree කරපු අය ඉන්නවා. ඉතින් සමහර අය කියලා තිබ්බ අපි disagree කරාට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔව්. disagree කරාට දැන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉස්සරහට කියන විදිහට WhatsApp ලා කියන විදිහට මාසයක් ඇතුළත ඔයාගේ WhatsApp account එක ban වෙන්න පුළුවන්. මේ disagree කිරීම හරහා. ඉතින් මේ අලුතෙන් ආපු terms and conditions වල තියෙන terms තමයි අපේ WhatsApp එකේ තියෙන data මේගොල්ලෝ Facebook එකත් එක්ක share කරනවා කියලා. ඒ කියන්නේ application එකට මේ data ත් ඒගොල්ලෝ share කරනවා කියලා. ඉතින් අපි බලමු WhatsApp ලා මොනවද අපේ මේ ගන්න data කියලා. ඒ කියන්නේ අපෙන් මේ හොරකම් කරන හරි ගන්න data මොනවද කියලා අපි බලමු. විශේෂයෙන්ම ඔයාගේ phone එකේ model එක ගන්නවා. ඉතින් ඒකට නම් WhatsApp ම අවශ්‍ය නැහැ. නමුත් මේ ෆෝන් එකේ මොඩල් එකත් ගන්නවා. ඒ වගේම ඔපරේටින් සිස්ටම් එක ඔයා පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ බැටරි ස්ටේටස් එක. ඒ කියන්නේ බැටරි බහින්නේ කොහොමද කියලා මේක මොන්ට කරනවා. ඒ කියන්නේ බැටරි වේගෙන් බහිනවද මේ හැමදේම මොන්ට කරනවා. තව ඔයාගේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක. ඔයාගේ ටයිම් සෝන් එක. ඒ වගේම ඔයාගේ IP ඇඩ්‍රස් එක. ඒ කියන්නේ ඔයාගේ ලොකේෂන් එක පවා WhatsApp හරහා. දැන් සමහර වෙලාවට Facebook එකේ location disable කරලා වෙන්න පුළුවන් ඔය access එක. නමුත් WhatsApp හරහා පුළුවන් location එක ගන්න. ඒ වගේම තමයි ඔයා කාට හරි WhatsApp එක හරහා location share කරන්න live location එහෙම නැත්නම් ඔයාට location එකක් එවන්න පුළුවන් මේ data ත් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි WhatsApp අපි application එක usage කරන ආකාරය. connect කියන්න පුළුවන් අපි කොහොමත් WhatsApp use කරනකොට ඒගොල්ලන්ට ඒක monitor කරන්න පුළුවන් කියලා. ඔව් ඒක සම්පූර්ණයෙන්ම බොරුවකුත් නෙමෙයි. හැබැයි සම්පූර්ණයෙන්ම ඇත්තකුත් නෙමෙයි. මොකද ඒගොල්ලෝ device එකෙන් device එකට ගන්න ටිකක් අපහසුයි. නමුත් ඒගොල්ලෝ
දැන් පුළුවන් WhatsApp අපි usage කරන ආකාරය ඒ කියන්නේ අපි group chat වලද එහෙම නැත්නම් private chat ද එහෙමත් නැත්නම් අපි status බලනවාද මේ වගේ use කරන ආකාරයක් ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයා payment කරන ඕන ඔයාලට මම කලින් video එක කතා කරන්න මතක ඇති update එකකින් WhatsApp වලට payment කරන්න පුළුවන් අප්ඩේට් එකකුත් ලබා දෙනවා කියලා. ඉතින් මේක සමහර රටවල ලබා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලනකොට මම වීඩියෝ එක උඩයි පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේම ස්ටේටස් අප්ඩේට්. ඒ කියන්නේ ඔයා ස්ටේටස් දාන විදිය, ඔයා මොනවද ස්ටේටස් දාන්නේ මේ දේවලුත්. ඒ වගේම තමයි ඔයාගේ group details. ඒ කියන්නේ ඔයා මොන වගේ groups වලද ඉන්නේ, ඔයා group වල chat කරන්නේ කොහොමද, ඔයා group mute කළාද තියෙන්නේ, ඔයා group chat කරනවද මේ දේවල්. ඒ වගේම ඔයා profile pictures දාන විදිය. ඒ කියන්නේ ඔයාගේ DP ඔයා කොහොමද මේවා මාරු කරන්නේ මේ දේවල්. ඒ වගේම තමයි ඔයාගේ about ඒ කියන්නේ ඔයා දාන details සහ Facebook එකේ දාන details සමානද නැද්ද කියලාත් බලන්න පුළුවන්. ඒ වගේම ඔයා chat කරනකොට keywords උදාහරණයක් විදිහට chocolate කියන වචන ගත්තොත් මෙන්න මේ වගේ වචනත් එයාට ගන්න පුළුවන්. ඒ වගේම වාක්‍යමේ හැම දෙම එයාට access කරන්න පුළුවන්. ඉතින් ඇයි මේ data ගන්නෙ? මොනවද මේ data වලින් කරන්නේ? ඉතින් මේ data වලින් කරන දේ තමයි මම උදාහරණයක් ගන්නම්. මම කලින් කිව්ව චොක්ලට් උදාහරණයක් ගන්නම්කෝ. ඔයා හිතන්නේ ඔයා කාත් එක්ක හරි චොක්ලට් ගැන හොඳ කතාවක් ඉන්නේ. ඉතින් මේ chat එක ඉවරලා ඔයා යනවා Facebook එකට. ඔයාට එන්නේ චොක්ලට් ගැන ඇඩ් විතරයි. ඒ චොක්ලට් ඊට සම්බන්ධ ඇඩ්. මෙන්න මේ දේට තමයි Facebook ආයතන වගේ WhatsApp data ගන්න. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා Facebook එකේ share කරන ඒ වගේම Facebook එකේ දාන දේවල් ගොඩාම private නෑ. ඒ වගේම ඔයාගේ මේ වෙලාවේ feeling එක කොහොමද කියලා හරියටම නෑ. නමුත් ඔයා සාමාන්‍යයෙන් WhatsApp වල කාත් එක්ක හරි ඔයාගේ මේ වෙලාවේ ෆීල් ඉන්නේ ඔයාට මේ වෙලාවේ මොනවද ඕනේ මේ දේවල් ඔයා ෂෙයා කරන ගමන් ඉන්නේ අනිවාර්යෙන්ම අපි හිතන්න ඔයාට PC එකක් ගන්න ඕනේ ඉතින් ඔයා කාත් එක්ක හරි මේ PC එක ගන්න එක ගැන කතා කර කර ඉන්නේ මට PC එකක් ගන්න ඕනේ ඒ වගේ ඉතින් එතකොට ඔයා ඒ chat එකේ ඉඳලා Facebook වගේ ගියාම ඔයාට තනි කරම ඉන්නේ PC ad ඒ වගේම Instagram ගියොත් ඔයාට Instagram එකේ ඉන්නේ PC ad කැලිම කෝත් ඔයාගේ යටි හිතේ තියෙන දේම Facebook ආයතනයේට බලා ගන්න පුළුවන් ඒකෙන් තමයි ඔයා මොනිටර් කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයා මොන වගේ කෙනෙක්ද ඔයාට අවශ්‍ය දේවල් මොනවද මේ හැමදේම මොනිටර් කරනවා. ඉතින් එතකොට ඒ ඩේටා හරහා ඔයාට ගැළපෙන ඇඩ් ලබා දීම තමයි මේ ඩේටා ලබා ගැනීම මත සිදු වෙන්නේ. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා ඩේටා විකුණනවා කියලා. ඉතින් ඇත්තටම මේකේ වක්‍රාකාරව ගත්තොත් ඇත්තටම ඩේටා විකිණිල්ලක් තමයි වෙන්නේ. අපේ තියෙන කැමැති අකමැති ඒ වගේම අපි මේ වෙලාවේ අවශ්‍ය දේවල් මේ හැමදේම අපි සාමාන්‍ය අපිට අවශ්‍ය නම් විතරයි Facebook වගේ දෙයක අපි ෂෙයා කරන්නේ. නමුත් අපි WhatsApp වගේ දෙයක් පාවිච්චි කරන්නේ ප්‍රයිවට් කතා කරන ප්‍රයිවට් දෙයක්. කාත් එක්ක හරි ප්‍රයිවට් තමයි ඒ දේ අපි ඌමාරු කරගන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අරන් ඒ කියන්නේ ඒ වගේ දෙයක් අරන් ඊට අදාළව ඇඩ් ලබා දීම. ඉතින් ඇඩ් ලබා දෙන්නේ මොන හරි කම්පැනි එකට අපේ කැමැති අකමැතිකම් අපිට නොදන්නවා ඒගොල්ලන්ට නොකිය කියනවා. ඉතින් මේකත් වක්‍රාකාරව ඩේටා විකිණීමක් තමයි. ඉතින් ඇත්තටම අපිට මේකට මොකද කරන්න පුළුවන්? අපිට ඇත්තටම මේක පෞද්ගලික කම්පැනි නිසා අපිට කියන්න බෑ මේක අයින් කරන්න කියලා. නමුත් අපිට යූසර්ස්ලා විදියට අපිට පුළුවන් මේ WhatsApp කියන ඇප් එකෙන් පාවිච්චියෙන් අයින් වෙන්න. ඊට සමාන ඕල්ටර්නේටිව් ඇප්ස් පාවිච්චි කරන්න. උදාහරණයක් විදියට Telegram, ඒ වගේම Signal. ඉතින් Signal ඇප් එක ගොඩක් දුරට WhatsApp වලට සමානයි. ඉතින් මම Signal ඇප් එක ගැන රිවිව් එකකුත් ඉස්සරහදී කරන්නම්. කොහොමනම් මේ වගේ ඕල්ටර්නේටිව් ඇප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිහිපයකට කලින් ලෝකේ පළවෙනි බිලියන ප්‍රතිය වෙච්ච ඒ කියන්නේ ලෝකේ ලොකුම සල්ලිකාරයා වෙච්ච ඉලෝන් මස්කුත් කියලා තියෙනවා WhatsApp භාවිතයෙන් අයින් වෙන්න කියලා. WhatsApp භාවිතයෙන් අයින් වෙලා ඉලෝන් මස්ක් නම් යෝජනා කරන්නේ Signal කියන ඇප් එක යූස් කරන්න. ඉතින් Signal හෝ Telegram ඇප් එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ගැන? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපිට ඒක ගොඩක් වැදගත්. අපි කතා කරමු ඒව ගැන. ඉතින් ඔයාගේ අදහස් ඔක්කොම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒකට වීඩියෝ ගන්න ලයික් එක දුන්නා මේ වීඩියෝ එක මතක ඇතුව ෂෙයා කරන ඔයගොල්ලෝගේ යාළුවන්ටත් දැනගන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් තව ෆෝන් රිව්ස් ටෙක් ගැජට්ස් ගැන ටෙක් නිවුස් මේ හැමදේම ඔයාලා දැනගන්න පුළුවන් පල්ලෙතින් රතුපාට subscribe button එක click කරලා bell icon එක click කරොත්. එතකොට ඉස්සරහට දාන හැම වීඩියෝ එකම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් වීඩියෝස් කරලා තියෙන ටෙක් 50 channel එකේ ටෙක් 50 channel එකට ගියොත් ඒ වීඩියෝස් ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම අපි Facebook වල Instagram වල අනිවාර්යෙන් follow කරන්න. එතකොට ඉස්සරහට දාන හැම tech update එකම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ video එකත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් video එකකින් ඉක්මනට හම්බෙමු.